මම මාර හොඳ කෙනෙක් වෙන්න තව කෙනෙක් මාර නරක කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. එයා හරිම නරකයි කියලා කියන්න අපිට අයිතියකුත් නැහැ. අපිට ගැළපෙන තැන්වල අපි ඉන්නවා. අපිට ඉන්න අමාරු තැන්වලින් අපි යනවා. කවුරුත් කාවවත් මනින්න මිනුම් දඩු හදාගෙන වෙහෙස වෙන්න වෙන්න අන්තිමේ අපිට අවශ්‍ය තැන්වල ජීවිතය විඳලා නැහැ. මහන්සි වෙලා විතරයි. මම හරිම හොඳයි කියලා මමම හදාගන්න ඊගෝ එක තමයි තමන්ව වෙහෙසටපත් කරන්නේ. එළිය අපි නරකයි නපුරුයි කියලා දකින මිනිස්සුම නෙවෙයි. හොඳ නරක ආලෝකයේ අඳුර වගේ එකිනෙක මතයි පවතින්නේ. අඳුර නැත්තං ඇත්තටම ආලෝකය කියලා වෙනම හඳුනගන්න මිම්මක් නැහැ. එයා හරි හොඳයි කියන්න මනින්නේ කායික සංසන්දනය කළාද? එයාට වඩා හොඳ කෙනෙක් හිටියම එයාගේ තැන මොකද්ද? මට බනින්න කෙනා දිහාත් අවබෝධයෙන් බලන්න පුළුවන් තැනදී හොඳ සහ නරක අතර තියෙන බිත්තිය ගැලවෙනවා. හොඳ නැති වෙලා ගියාම නරකත් නැති වෙලා යනවා. අවබෝධය, සමාව දීම, සැනසීම ඉතුරු වෙනවා. හැබැයි අපි පුංචි කාලේ ඉඳලම අපි මේ ඔලුවට දාලා තියෙන මේ කොන්ක්‍රීට් බිත්ති කඩන එක ලේසි නෑ. පටන් ගත්තොත් මේ විදිහට බලන්න යම් දවසක් එනවා අපිට ඒ විදිහට බලන්න පුළුවන් වෙන. හැබැයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපේ පොඩි එවුන්ගේ ඔළුවට මේ කොන්ක්‍රීට් තට්ටු නොදා ඉන්න එක. අන්න එතකොට මම මාර පොරක් කියලා ඔප්පු කරන්න අපි කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? දවසක අපි හැමෝම පොරවල් නිසා. උද්දච්චකම නැති වෙලා හැමෝටම ආදරය කරන්න පුළුවන්, හැමෝම අවබෝධ කරන්න පුළුවන් ලොකු හදවතක් තියෙන මිනිස්සු. මේ ලෝකෙට හරිම අවශ්‍ය කාලයක් මේ. ආදරේ, මම නදී පාරණසිංහ.